මට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් මේ වරාය නගරය අපේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන ඒ වගේම අපේ රටේ තිබෙන තවත් බරපතල ප්‍රශ්නයක් වන රැකියා විරහිත භාවය මේ හැම දෙයකටම හොඳ විසඳුමක් ලබා දෙන රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන ඊට ආධාර වන ප්‍රධාන කාර්යයක් බවට මේ වරාය නගරය සඳහන් කරන්න පුළුවන් දැන් අද ඊට වඩා භයානක බොරු ප්‍රචාරයක් කරනවා ලංකාව චීන කොලනියක් බවට පත්කරන තමයි මේ හදන්නේ ජනතාව නොමග යවන්න කරන ඉතාම වැරදි ප්‍රකාශයක් මේ පනත නිසා විදේශ බලවේග වලට පාවා දීමක් අපේ රටේ නිදහස සම්පූර්ණයෙන් නැති කර ගැනීමක් කියලා කතා කිරීම වැරදි මම මෙතෙන්දී අවංකවම විරුද්ධ පක්ෂ නායකතුමාට බොහොම ගෞරවයෙන් මේ කාරණේ මතක් කරන්න ඕනේ විරුද්ධ පක්ෂය කියන්නේ ඒ වගේම විරුද්ධ පක්ෂයේ නායකතුමා කියන්නේ හැම දෙයකටම විරුද්ධ වීමයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ රටක ස්වාධිපත්‍ය ඒකීය භාවය භෞමික අඛණ්ඩතාව ඒ වගේම නිවහල් භාවය රැකෙන්නේ රට පොහොසත් මිනිස්සු හිටියොත් තමයි එමත් නැත්නම් රටේ මිනිස්සු ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වෙලා හිටියොත් ඔවුන් යටපත් කරන්න බෑ ඒ නිසා රටේ ස්වෛරී භාවය මේ හරහා නැති වෙනවනේ මේ ආර්ථික ස්ථාවර භාවය හරහා රටේ ස්වෛරී භාවය ආරක්ෂා කරගන්නටත් මේ හේතුවක් වෙනවා ඒ නිසා මේ ස්වර්ණමය අවස්ථාවක් මේ අවස්ථාව ගිලිහෙන්නේ නැතුව මේ රටේ සංස්කෘතියට දහමට ඒකීය භාවයට හානියක් නොවනවා නම් මේ සම්බන්ධයෙන් විරුද්ධ වීමේ කිසිදු අර්ථයක් නැහැ ජාතික වැදගත්කමක් ඇති බෙබදු අවස්ථාවලදී තමන් විරුද්ධ පක්ෂය නිසා හෝ විරුද්ධ වීම නිසා සමාජය තුළ තමන්ට ගොඩනගෙන සමාජ මතය නිසා හෝ මේ රටේ වටිනා කාර්යයන්ට අකුල් හෙලන්න එපා කියන එක විශේෂයෙන් සිහිපත් කරනවා දේශීය කර්මාන්තවලින් දේශීය ව්‍යාපාරවලින්ම රට ගොඩනගා ගැනීම අපහසුයි ඒ නිසා විදේශ රටවල් සමඟ ගනුදෙනු කළ යුතුව තිබෙනවා ඒ ගනුදෙනු කිරීමේදී අපේ රටේ ඒ වරාය පරිහරණය කිරීමේදී අපේ අනන්‍යතාවය භූමියේ භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත වීම වැදගත් වෙනවා ඒ රටවල වලින් අනිසි බලපෑම් එනවා නම් අපි ඒවායිමුත් ආරක්ෂා වීමට වග බලා ගන්නට ඕන රටේ යහපත වෙනුවෙන් ගනු ලබන තීන්දුව තීරණ සඳහා අපේ රටේ ජනතාවත් පක්ෂ විපක්ෂ සියලු දෙනාත් සහයෝගය දීම යුතුකමක් වශයෙන් අපි කවුරුත් සැලකිය යුතුයි බුද්ධිමත්ව හිතන්නට ඕනේ මේ වෙලාවේදී විදේශ සම්බන්ධතාවල සහයෝගිතාවයක් නොමැතිව රට තුල ආයෝජනයක් ගොඩනගන්න බෑ කියන එක මේ මුළු ලෝකයේ දෙස බැලුවහම පැහැදිලිව පේනවා අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ තියෙන කමිෂම පිළිබඳව මෙතරම් මේ මහා ලොකු භූතයෙක් පෙන්눔 කරලා මේ වෙලාවේදී මිනිස්සුන්ව රවට්ටලා කවුද බලයට ගේන්න සූදානම් වෙන්නේ යම්කිසි විදිහේ සංශෝධන අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒව සංශෝධනය කරගෙන අතිගරු ජනාධිපතිතුමාට මේ රට කරගෙන යන සහයෝගය ලබා දෙන්න ඕන